අද දවසේ YouTube නාලිකාව ඔයාලා හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. බාල මහලු ભેදයක් නැතුව කාටත් වැළඳෙන රෝගයක් තමයි උණ රෝගය. අපි ඒ තරම් හිතුවේ නැති වුණාට උණ කියන්නේත් ගොඩක් අමාරු ලෙඩක්. ඉතින් අද අපි කියන්නේ ඔබට හෝ ඔබේ සමීපතමයකට උණ වැළඳුනහොත් වෛද්‍යවරයෙක් ළඟට යන්නේ නැතුව නිවසේ දීම උණ අඩු කරගන්න ක්‍රම කීපයක්. ඔබත් අහලම බලන්නකෝ. පළවෙනි දේ තමයි ඔබේ නිවසේ පරිසරයෙන් උණ අඩු කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ගැනීම. එය නුව පළමුවෙන්ම කළ යුතු දේ තමයි වැඩිපුර වතුර පානය කරන එක. වැඩිහිටියෙක් නම් සාමාන්‍යයෙන් පැය දෙකකට වතුර අවුන්ස 8ක්වත් පානය කරන්න ඕනි. ලදරුවෙක් නම් පැයකට වතුර අවුන්සයක්. සිංගිති දරුවෙකු නම් පැයකට වතුර අවුන්ස 2ක් සහ වැඩිහිටි දරුවෙකු පැයකට වතුර අවුන්ස 3ක් පානය කරන්න ඕනි. මොකද උණ වැළඳීමෙන් ශරීරයේ වේලීමට ලක්වෙන නිසා සිරුරේ තෙතමනේ රඳවා ගැනීමට නම් මෙලෙස වතුර පානය කිරීම තමයි සුදුසුම. හැම විටම පිරිසුදු වතුර පමණක්ම බොන්නත් මතක තියාගන්න වතුර වෙනුවට වෙළඳ පොලේ ඇති බීම වර්ග පානය කිරීම නම් සුදුසු නැහැ. ඒ වගේම උණ තියෙන වෙලාවට පුළුවන් තරම් සැහැල්ලු ඇඳුම් අඳින්න. වාතය නිසි පරිදි සිරුරට ලැබෙන ඇඟ සැහැල්ලු කරන ලිහිල් ඇඳුම් වඩාත් සුදුසුයි. බෙඩ්ෂීට්, බ්ලැන්කට් සහ අමතර ඇඳුම් වහාම සිරුරින් ඉවත් කරගන්න. කාමරයේ උෂ්ණත්වය අඩු කරන්න. වැඩි උෂ්ණත්වයක් කාමරය තුළ පවතින විට එය උණ බොහෝ වේලාවක් පවතින හේතු වෙනවා. ඒ අනුව කාමරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 73ත් 74ත් අතර පැවතිය යුතුයි. සෙල්සියස් අංශක 73ත් 77ත් අතර පැවතිය යුතුයි. උෂ්ණත්වය අඩු කර ගැනීමට ඔබට විදුලි පංකාවක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම උණ අඩු කරගන්න විවේක ගැනීමත් අත්‍යවශ්‍යයි. පුළුවන් තරම් හොඳ නිින්දක් ලබා ගන්න. සිරුර වෙහෙසෙන විට උෂ්ණත්වය වැඩි වෙන නිසා විවේක ගැනීම වඩාත් සුදුසුයි. ඒ වගේම නිවසේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන උණ අඩු කරන ඖෂධ භාවිතා කිරීමත් උණ අඩු කරගන්න කල හැකි ප්‍රතිකාරයක්. හැබැයි මේවා භාවිතයේදී සුදුසු නොසුදුසු බව පරීක්ෂා කරලා බලන්න ඕනි. උදාහරණයක් විදිහට ඇස්ප්‍රීන් කියන වේදනා නාශකය කුඩා ළමුන්ගේ අක්මාවට හානි කරන නිසා අවුරුදු 18ට අඩු ළමයින්ට දීම නොසුදුසුයි. ඒ වගේම මද උණුසුම් වතුරින් නෑමත් වඩාත් සුදුසුයි. ඒත් ගොඩක් රස්නේ වතුරින් ගොඩක් වෙලා නාන එක නම් එච්චර හොඳ නෑ. විනාඩි 5ත් 10ත් අතර කාලයක් නෑමින් ඇඟේ උණ ගති අඩු වෙනවා. ඒ වගේම සිරුර පිරිසුදුව තබා ගැනීම බැක්ටීරියා සහ වෛරස් වලින් ආරක්ෂා වීමට වඩාත් සුදුසුයි. ඒ විදියට නෑමේ පහසුකම් අඩු නම් ඔබට පුළුවන් රෙදි කෑල්ලක් හොඳට තෙමලා මුළු සිරුරම තෙත මාත්තු කරන්න. කපු තුවායක් වගේ සිරුරට පහසු රෙදි කෑල්ලක් මේ සඳහා භාවිතා කරන්නත් අමතක කරන්න එපා. ඔබට උණ වැළඳුනේ සෙම් ප්‍රතික්ෂාව නිසා නම් හැම විටම නාසයේ පිරිසුදුව තබා ගන්න. සෙම් සොටු ඉවත් කර පිරිසුදුව තබා ගැනීමෙන් පිරිසුදු වාතය පෙනහළු තුරට ලැබීම නිසා උණ අඩු වෙනවා. එලෙස සෙම සොටු ඉවත් කිරීමෙන් පසු මතක ඇතුව අත් සෝදන්න. මොකද බැක්ටීරියා සහ වෛරස් සිරුරට ඇතුළු වීමෙන් සිරුර තව තවත් ලෙඩ වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ නොවේසා උණ අඩු වෙන තෙක් නිවස ඇතුළටම වී සිටින්න. දුම් පානෙන් වැළකී සිටින්න. දුම් වැටි හෝ දුම් ආශ්‍රිත දේ රැගෙන උණ රෝගියෙකු අසල රැඳීමත් සුදුසු නැහැ. සිගරට් වගේ නිකොටින් සහ දුම්කොළ අඩංගු දේවල් මෙන්ම ඇල්කොහොල් භාවිතය උණ රෝගියෙක්ගේ රෝගී තත්ත්වයට නොසුදුසුයි. ඒ වගේම කැෆේන් අඩංගු ආහාර වර්ග භාවිතයත් නොසුදුසුයි. උදාහරණ විදිහට කෝපි, කළු තේ වගේ දේවල් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඇල්කොහොල් අඩංගු ක්‍රීම් වර්ග භාවිතයත් හොඳ නැහැ. එයින් ඔබේ සමට සිසිලසක් දැනෙයි. එහෙත් ඒ తాවකාලික දෙයක් පමණයි. එයින් ඔබේ සමේ උෂ්ණත්වය ඇතුළතින් වැඩි වෙනවා. කොහොම වුණත් ඔබ මේ වගේ දේවල් කළත් පැය 72කට වඩා වැඩි කාලයක් ෆැරන්හයිට් අංශක 103ත් 105ත් අතර ඔබේ උණ තත්ත්වය අඩු නොවී පවතිනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. මාස 3ට අඩු ලදරුවෙක් නම් ඕනෑම ආකාරයකින් උණ තත්ත්වයක් හටගත් වහාම ප්‍රතිකාර නොකරම වෛද්‍යවරයෙකු හමු වෙන එක වඩාත් සුදුසුයි. ඒ වගේම වයස අවුරුදු 2කට අඩු ළමෙක් නම් පැය 48ක් ඇතුළත උණ අඩු නොවුනොත් වහාම වෛද්‍යවරයෙක් වෙත රැගෙන යන්න. මේ ආකාරයට බාහිර පරිසරය වෙනස් කිරීමෙන් වගේම අපි ගන්න කෑම වෙනස් කිරීමෙන්ද උණ අඩු කරගන්න පුළුවන්.
සිරුරේ දාහය වැඩි කරන කෑම වර්ග ආහාරයට ගැනීමෙන් වැළකීම උණ රෝගී කලේතු තවත් දෙයක්. අපේ සිරුරේ දාහය අවුලුවන කෑම වර්ගවලට පුළුවන් සිරුරේ උෂ්ණත්වය වැඩි කරන්න. ඒ නිසා උණ රෝගීෙක් ඒ වගේ ආහාර ගත්තොත් අනිවාර්යෙන්ම උණ ගතිය තවත් වැඩි වෙන්න හෝ දිගු කාලයක් පවතින බලපානවා. මේ වගේ ආහාර හැටියට පාන්, ඩෝනට්, පේස්ට්‍රි වගේ කාබෝහයිඩ්‍රේට් වැඩි ආහාර, ශක්තිජනක පාන, සෝඩා වගේ සීනි ගැන්නු බීම, රතු මස් හෝ ඒවා යෙදු හොට්ඩොග් වැනි ආහාර, මාගරින් සත්ව තෙල් සහ කෙටි කෑම වර්ග වගේ දේවල් වෙන්නත් පුළුවන්. මේ වගේ ආහාර වලින් බැහැර වෙලා ශරීරයේ නිවන ආහාර වර්ග ආහාරයට ගැනීම බොහොම වැදගත්. සලාදු වර්ග, කජු සහ ඕනෑම ධාන්‍ය වර්ගයක් ආහාරයට ගැනීමෙන් උණ ගතිය අඩු කරගන්න පුළුවන්. මේ වගේ ශරීරයේ දාහය අවුලවන්නේ නැති කෑම වර්ග විදියට දොඩම්, ස්ට්‍රෝබෙරි, චෙරි වගේ පළතුරු, ආමන්ඩ් වගේ ධාන්‍ය වර්ග, නිවිති, කොලගෝවා වගේ අධික කොළ පැහැති පලා වර්ග, සැමන්, මෑකරල්, සාඩින් වගේ තෙල් සහිත මාළු වර්ග, නිවුඩු සහල්, තනහාල් වගේ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් උණ අඩු කරගන්න පුළුවන්. ඒ වගේම වැඩිපුර විටමින් C ආහාරයට එක් කර ගැනීමත් උණ අඩු වෙන්න හේතු වෙනවා. විටමින් C ශාරීරික අස්ථි පද්ධති ප්‍රවර්ධනය කිරීම, සෛල වර්ධනය හා අලුත් වැඩියා කිරීමට වගේම රුධිරයේ සීනි මට්ටම සමබර කිරීමටත් උදව් වෙනවා. ඒ වගේම ගොඩාක් ලෙඩ රෝගවලින් ශරීරයේ මුදවා ගන්නත් විටමින් C උදව් වෙනවා. ඉතින් විටමින් C වැඩිපුර තියෙන දොඩම්, දෙහි, මිදි වගේම පළතුරු යුෂ, පැපොල්, දෙලුම්, අඹ වගේ පළතුරු වර්ග, ස්ට්‍රෝබෙරි, තක්කාලි වගේම ගෝවා, නිවිති වගේ එළවලු වර්ගවලින් විටමින් C ලබා ගන්න පුළුවන්. ඒ වගේම මැග්නීසියම් වැඩිපුර ඔබේ ශරීරයට එක් කර ගැනීම බොහොම වැදගත්. ඒ අනුව මැග්නීසියම් සහිත සැමන්, මැකරල්, චොක්ලට්, කොළ පැහැති පලා වර්ග, නිවුඩු සහල්, කජු වගේ ඇට වර්ග, සෝයා බෝංචි, මෑකරල් වගේ ස්වභාවික ආහාර වර්ග වැඩිපුර ආහාරයට ගන්න. ඒ වගේම නිවසේදී සාදා ගන්නා සුප් පානය කරන්න. අල, කැරට්, ලීක්ස්, බෝංචි වගේ එළවලු එකතු කරගත් සුප් එකක් පානය කිරීම වඩාත් හොඳයි. ඒ වගේම ලුණු අඩුවෙන් පානය කිරීමත් වැදගත්. කුඩා දරුවන්ට බොහොම පෝෂණීය ආහාර වේලක් දීම වැදගත්. එයින් ප්‍රතිශක්තිය වැඩි වී කුඩා දරුවන්ගේ සිරුර එම රෝගකාරකයන්ට ශක්තිමත්ව ප්‍රතික්‍රියා කිරීමට හැකි ආකාරයට සැකසෙනවා. ක්‍රැකර්ස් වගේ ආහාර, අඩු සීනියදු පළතුරු යුෂ වගේ දේවල් කුඩා දරුවන්ට දෙන්න පුළුවන්. වෙළඳපොලේ තිබෙන ශක්තිජනක පාන වර්ග නම් දරුවන්ට දීමෙන් වළකින්න. මීට අමතරව ස්වභාවික දේශීය ඖෂධ වර්ග මගිනුත් උණ අඩු කරගන්න පුළුවන්. ස්වභාවික දේවල් වලින් සාදා ගන්නා සමහර ඖෂධීය පාන වර්ගයන් නිසා ඇතැම් විට පැය දෙකක් තුනක් වැනි කාලයක් තුල උණ අඩු වෙන්න පුළුවන්. ඉඟුරු යුෂේදු පානය උණ රෝගයට බොහොම හොඳ ඖෂධයක්. ඉඟුරු තනිව පානයක් ලෙස වගේම කොත්තමල්ලි සමග මිශ්‍ර කරලත් පානය කරන්න පුළුවන්. හැබැයි ගැබිනි මවවරුන් දවසකට එකවරකට වඩා ඉඟුරු යුෂ පානය කරන්න හොඳ නැහැ. ඒ වගේම ඉඟුරු යුෂ වෛද්‍යවරයෙකුගෙන් විමසා මිසක දීම සුදුසු නැහැ. ඒ වගේම බත් මුට්ටියෙන් පෙරාගත් වතුර පානයත් බොහොම ගුණදායකයි. මේ වගේ ප්‍රතිකාර කිරීමෙන් නිවසේ දීම ඔබට උණ අඩු කරගන්න පුළුවන්. හැබැයි වැඩිහිටියෙක් නම් පැය 72කට වඩා උණ තියෙනවා නම් සහ කුඩා දරුවෙක් නම් පැය 48කට වඩා උණ තියෙනවා නම් සහ ලදරුවෙක් නම් උණ හටගත් වහම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම අනිවාර්යෙන් කළ යුතුයි. මොනවා හරි ගැටලුවක් හරි අදහසක් හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න, ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වුණොත් මේ වගේ වටින තොරතුරු හැමදාම ඉක්මනින්ම දැනගන්නත් ඔබට පුළුවන්. එහෙනම් තවත් මේ වගේම ඔබට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ඔබට සුබ දවසක්.